අහිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකි නම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගර යද්දි ටාමෙන් අලුත් ජර්බරස් මල් පොකුරු දෙකකුත් ඉටිපන්දම් කීපයකුත් ගත්තේය. ඒවා ඔවුදුන්නේ ඇය අතටය. පොල්වත සොහොන් බිම වූයේ නිහඬ නිසංසල බවකි. ඒ සොහොන් බිමට පය තපද්දීම සාගරගේ හිතට ඒ අඳුරු සැන්දෑ දෙක සිහිවිය. ඔහු සපුගේ අතකින් අල්ලාගත්තේ ඒ දුක දැන් දැනුන් නිසාය. හැම දරුවෙක්ටම තමන්ගේ අම්මයි තාත්තයි වලදානව බලන් ඉන්න වෙනවා. ඒ ජීවිතේ ගොඩක් කල් ගිහින් චූටි මැනික. ඒ කාලෙට ජීවිතේ තවත් අය ඉන්නවා. දරුවෝ, නෝනලා, මහත්තයලා, කට්ටිය. ඒත් මට අනේ මන් දන්නවා. දැන් දුක් වෙන්න එපා. දවස් දෙකක් මේ සොහොනේ මම මැරුණා. එක පාරක් තාත්තා එක්ක, අනිත් පාර අම්මා එක්ක. මම මේ පස් බදාගෙන ඇඬුවා චූටි මැනික. මාරය වෙනකල් ඇඬුවා. සපුටේ දසුන් මැවී පෙනෙන්නාක් බඳුය. ඒත් පස්සේ මං හිත හදාගත්තා. මං හිතුවා යාළ නැති වුණේ නෑ කියලා. දෙමව්පියෝ මැරුණත් දරුවන්ව දාල යන්නේ නෑලු. ඒක ඇත්ත. මේ ඔක්කොම වෙද්දි කවුරු හරි දෙන්නෙක් මං ළඟ උන්නා වගේ මට දැනුණා තමයි. මේ තියෙන්නේ මෙතන අම්මා, මෙතන තාත්තා. සපුයේ බස් ගොඩලි දෙක දෙස බලාගෙනම උන්නාය. පසු ඇය සොහොන් දෙකටම මල් තබා දනෝබා වැන්දාය. ඔයාලා දෙන්නටම මං ජීවිතේම වදිනවා. මේ වගේ රත්තරම් පුතෙක්ව හදලා මට දුන්නට. මගේ දරුවන්ව පවා මම මේ සොහොනට අරන් ගිනවා. සපු බිම බලාගෙනම කීවාය. සාගර බිමට net බර කරගෙනම සොහොනි ඉටිපන්දම් දැල්ලුවේ. සාගරයේ අපි මෙතන සොහොන් දෙකක් බඳිමු. එපා චූටි මිනික. ඇයි? සපු ඇසුවේ පුදුමේනේ. සොහොන් කොත් හදන්නේ මැරුණු අයට. එයාලා මැරිලා නැහැ. සොහොන් මතක් වෙද්දි දුකයි. ඒක ඇත්ත. ඔහුට ඇත්තේ එවැනි පුදුමාකාර ගතිගුණය. ඒ දෙන්න අද හිටියන මටත් වඩා සතුට වෙනවා. උඩේ ඉඳන් පහලට අතගායි. එච්චර ආදරේ වෙයි. අම්මා දුවලට පැලෙන්න යනවා. මේ දුව දැක්කනම් පැලෙයි. අපි ඉක්මනට දානයක් දෙමු. දෙනවා. සාගර සපූත් යන්නට පෙර තව තවක් සොහොන් දෙකට වැන්දෝය. මෙතන මගේ කඳුළු පුදුම තරම් ඇති. ලුණු රහට. ඔහුගේ පස් අතගා කීවේය. සපූයේ අතින් අල්ලාගත්තාය. සපූ වාහනයට ගොඩවී දිගහැරගත්තේ සාගර පුංචි කාලේ ඇල්බමේකි. ඒ ඔහු රැගෙන දුන්නේ ගෙදර කබඩ්ඩකිනි. තාම ඒවා හිමමය. පුංචි කාලේ තරි අහිංසක පාටයි. ඒ වුණාට හරි දඟයා. සාගර කීවේ, මේ බලන්නකෝ හරි ලස්සනයි. සපු එක් පින්තූරයක් අතටම ගෙන කීවාය. සාගරෙහි උන්නේ පාසල් නිල ඇඳුම ඇඳගෙනය. ඕලෙවල් කරන කාලේ. ඒ දවස්වලම හම්බුණා නම් ෂෝක්. කුරුණෑගල නගරයේ මැදි සාගර වාහනේ පදවාගෙන ආවේ ආඩම්බරේනි. මේ පාරවල් දිගේ මං තනියම ඇවිදිනවා. සාගර පෙන්නුවේ. ඊටත් පසු ඔහු ඇයදෙස බැලුවේ. ඇයි? ඔයා තමා මාව අලුතෙන් ඇදුවේ. ඔහු කටපුරා කීවේ. සපෝගේ පපුව පිරී ගියේ. ඔහුගේ ජීවිතයට කළ එකම දේ පැලීගෙන ඔහුට ආදරය කළ එක පමණය. ජීවිතයක් වෙනස් කරන්නට එක හොඳ ආදරයක් ඇතිය. කාන්තාරයක් මල්වත්තක් කරන්නට එයට හැක. සපූත් සාගරත් දවල් කෑමට ගිය චන්නගේ ගෙදරටය. චන්න ගෙදර ආවේ ඊයේ රෑමය. ඔහු එම ආවේ අලුත් ජෝඩුවට කෑමක් දෙන්නට සිතාගෙනමය.
කොහොමද අම්මේ? සාගර චන්නගේ අම්මා සමග කතා කළේ ආදරේනි. මේ මම් බඳින්න ඉන්න නෝනා අම්මේ. එහෙම කියද්දි සපෝගේ පපුවම් පිරියයි. අපේ පුතා කිව්වා පුතේ, පුතාට පින් අපිට පිහිට වුණාට. එහෙම හිතන්න එපා අම්මේ. චන්නත් මාත් එක්ක හරියට දුක් විඳා. දැන් අපේ හිතේ ගින්දරක් නෑ නෝනේ. චන්නගේ අම්මා කිව්වේ සපෝ දෙස බලාය. ඔහු වටේ ඉන්න හැමෝගෙම ජීවිතවලට සතුරු දී ඇත. ඉඳගන්න නංගේ, වටේම එකක් ගියා නේද? චන්න ඇස්වේ සපෝ ගිනි. වටේම ගියා. දවල් කෑම ජයටම සාදා තිබුණි. කෑම මේසෙ ඉඳගනිද්දි සාගර බැලුවේ සපෝ දෙසේ. මූ ඊයේ රෑම ආවේ එක තමා. චන්න හිස කැසුවේ. මේ වැව් මාළු බෙදුම නංගි ඔරිජිනල් බඩු. ඉස්සර අපේ ප්‍රියතම කෑම. පැදගෙන යනවා බතලේ කොට වැවේ නාන්න. සාගර සිනාසුණිය. අපිටත් නාලම ඉන්න තිබ්බා. ඒක දුරයි චූටි මෙනික. දඹුළු පාරේ ටිකක් යන්න ඕන. සපූට බත් බෙදුවේ සාගරය. අම්මා උණුවෙන් බැ කිරිකොස් මාළුවද උස්සාගෙන ආවාය. දෙක තුනක් හැදුවා නම් ඇතිනි අම්මේ. මේ බලන්න 10ක් විතර. අනේ ඉතින් පුතයි නෝනයි ඉස්සෙස්ලා ආපු දවසනේ. අපි බැඳලා ආයෙත් එනවා. කොහොමද නංගි, මේ පාරේ එලෙවල් නේද? ඔව් අයියේ. සාගර සපෝත් බට්ටික කෑවේ ආශාවෙනි. අම්ම මොනවත් බරක් හිතේ තියාගන්න එපා. ඕන දෙයකට මං ඉන්නවා. චන්න වැඩිපුර ගෙදර ඉන්නේ නැත්තේ වැඩ නිසා. පුතා ළඟ තියාගන්න. මෙහි ඇවිත් වැඩක් නැහැ. සාගර සපෝත් එන්නට පිටත් වූයේ හවසය. චන්න රෑ බස් එකේ එන්නට පොරොන්දු විය. සාගර නුවර පාරට ගියේ පොල්ගස් ඔවිට හරහාය. ආවේ මේ පාරින් නෙමෙයිනේ. සපු ඇසුවාය. ඒ පාර ඉක්මනට ඉවර වෙනවා. කෙල්ල සිනාසුණාය. ඇයි දුර පාරෙන් යන්නේ? ටිකක් රැවිලා යන්නේ. සංසාරෙත් එහෙම දිග වෙද්දී නේද? සාගර සිනාබරව ඇය දෙස බැලුවේ. කොහොමත් දැන් ඇය නැතුවම බැරිය. ඉර ඇත කඳු යායෙන් බැස යමින් තිබුණි. පැසෑනේ ඉරේ තද රත කඩු ගන්නාව අවට කඳු මතට රතු පොරෝණ අස්සේ වැටී තිබුණි. සාගර කඩු ගන්නාව කඩපේලි අසල වාහනේ නැවැත්වූයේ මුළු පහළ කඳු යායම ලස්සන්ට පෙනෙන තැනකය. ප්ලේන්ටියක් බොන්න ඕන නේද? සපෝ ඕගෙන දන්නා නිසා ඇසුවාය. සාගර සිනාසුණිය. මං ගැන හොඳට දන්නව නේද? මං ඉතින් නෝනනි මහත්තයෝ. නෝනා කියන්නේ පුදුම නෝනා කෙනෙක් තමා. ඇයිම්? රන් කඳක් නේ. සපෝ සිනාවරව බිම බලාගත්තාය. තේ බොනව නේද? නැත්තම් ෆැන්ටා එකක්? දැන් තේ බොනවා. සාගර බැසගොස් තේ දෙකක්ම ගිනාවේ. ප්ලේන්ටි රහයි. රැහැට වැඩ කරනකොට තමා ප්ලේන්ටි රහ. බැන්දර පස්සේ මාත් ළඟ ඉන්න හොඳේ. සාගර සිනාසුනේ ඒ සතගාය. නඩුව ඉක්මනට විසඳෙයි. ඊට පස්සේ මේ ඔක්කොම ටික පිළිවෙලයි. එකක් අපිලිවෙලයි. සපෝ කීවාය. ඒ මොකද්ද? මගේ වැඩ. දැන් චුට්ට චුට්ට ඉගෙන ගන්නවා. සාගර සිනාසුනේ ආදර පරිලෙසිනේ. දැන් තේ හදන්න පුළුවන් රහට. එතකොට පරිප්පු හදන්නත් පුළුවන්. ඒ ඇති. ඉතුරුවා මං හදන්නම්. එහෙම බෑනි සාගරයේ. ජීවිතේ පුරුදු වෙනවා. ඉගෙන ගන්න ඕන නැහැ. මටත් හිතෙනවා. නුවර පාර දෙකේ උඩට යද්දී අඳුර වැටිනි. සපු මෙහෙම රෑ වෙනවට ආසය. එහෙනම් යාළුවනේ
තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.